අපි මේ සමාජයේ විවිධ බෘත්තිකයින් හඳුන ගන්නවා. ඔවුන්නේ වෘතිය ඇතුළේ කැපී පෙනෙන සේවයක් සිද්ධ කරනවා වගේම සෙසු චේත්‍රවලත් එවැනි මැදිහත්වීම් රාශ්යක්ක් සිද්ධ කරපු අවස්ථා කීපයක් දැකළ තිබෙනවා. මාචර කාලෝෆොන්සේකා නමකවූ සැනින් ඔබ එතුමන්ව වෛද්‍යවරයකු විදිහට හඳනාගන්නවා දේශපාල මේ වශයෙන් එතුමන්ගේ මැදිහත්වීම් පිළිබඳව ඔබ දන්නවා. විශේෂයෙන් වෛද්‍ය විද්‍යාවේදී විවිධස්ථානවලදී එතුන්ගේ මැදිහත්වීම් පිළිඳව දන්නවා. කලාවේදී මැදිහත්වීම් පිළිබඳව දන්නවා වගේම විශේෂයෙන්ම අවිද්‍යාව වෙනුවට විද්‍යාව මතම පදනම්ව කටයුතු කරන්න. මූලිකත්වය ගත්තු මතදරපු අදහස්තරපු කෙනෙකු ඉදිහට අපේඇතුන්ව හඳදුරගන්නවා. එතුමා සහ කැලනිය විශ්වවිද්‍යාලය යාවන විශේෂ හමුවක් විශේෂ අවස්ථාවක් පසුගේදා යෙදනාා. එහිදී සමානිත මහචාර්ය සුනිල් ආරීරත්ත මැත්තුමන් දක්වපු අදහසකට අපි දැන් යොමු වෙලයින්නො පපු ඒ අදහසට දැන් අපි ොමු. වේද සිසු සිසිවියන් දහස්ගණනකට ශිල්පසාාස ලබාදුන්න දක්ෂ ගුරුවරේ. හැබැයි ඉතිං ඒ වගේ අය තවත් මේ රටේ ඉන්න. දක්ෂ වෛද්‍යවරු වෛද්ධ විද්‍යාාවිලි වන දක්ෂ ගුරුවරු ඒ දහස්ගණනක් දක්ෂයන් අතර කාලෝ අතිවිශේෂ චරිතයක් වෙන්නේ ඇයි. කාලෝ මහා මානම හිතවාදියෙක් නිසා. කාලෝ කැරලිකාරයෙක් නිසා. කාලෝ විප්ලවාදයෙක් නිසා. ඒ නිර්මාණවේජයෙක් නිසා ආලෝ අලාකායෙ නිසා. අදක විදුවෙන් කැල්ලි විශ්විද්‍යාලි වෛද පටි තිස්වවැනි සංවත්සරය සහ ඒ ආස්ත්‍රිත සංවිධානය වලු කාලෝ රචිතගේ වෙද සිස්සු හඩින් වැඩ සටහනද. අපිඒ පිළි බඳව කතා කරන්න ආරාධනා කළා. ිකරන ෛද ද්‍යාව පිළිබඳව මහච්චාර්ය අනුරුද්දී ඉදිරිසිංහ මහචාරතුමයට අයිබන් ොබතුමයට අයිමාෝ. ඒවගේම වෛද්‍යපීටයේ සිසුවෙක් වෙලා ඉඳල දැන් වෛද්‍යවරය විදිහට කටයුතු කරන මේ කර්තාවේදීත් දායකත්වවෙ ලබාදුන්නු රවින්දු පිරිස් වෛදතුමාට තපයාාරතන කළලායියිොන් ඒවගේ තැල්ලි විශිද්්‍යාලේ වෛද්‍යපේටේ සීවන වසරේ සෙසුවෙක් ඒවගේම කාලා සංග මේ සභාපත විදිහයට කටයුතු කරන. ඉන් ගමගේත් අප ආහදනය ලැබෝ මාචර තුම මේ විශේෂියට අවස්ථාව බොකක්ද කියලා අපි සැකවින් හඳුන්න්නලයිබ. ඇත්තටම කාලෝ රච්චිතගී වෙද සිිස්ව හඬින් කියන කියන උත්සවය. අපේ තිස්වැනි සංවත්සරේ කටයුතු මාලාවේ අන්තිම අපිව ඉන්ග්‍රීසින් කිවෝොත් ෆිනාලේ කියලකිව ඒක විදියටයි මික සංවිධාන කෙරෙන්. ැ අපි වෛද්‍ය පීටවල්වල අපි සංවචචර සාමාන්‍යයෙන් පවතන අවරුදු පහකට සැරයක් වෛද්‍ය ප්‍රදර්ශනයක් විදිහට මේ ලොකු කට්තියක් සෙරග එෙනවා අපේ දැනුම වෛද්‍ය ශේත්‍රයේ තියන දැනුම මහජනතාවට ලේහෙසියෙන් යොමු කරන විදියක් තමයි වෛද්‍ය ප්‍රදර්ශනතිී කෝවි වසංගතයත් එක් කලා. අපිට එම කර්තාවේ ඒ ප්‍රමාණයෙන් කරන්න කවදාවත් පුළුවන් වෙන තියත්. අපි නැවුම්ම විදිහට මේ විශේසයම තාක්ෂණය යොදාගෙන අන්තර්ජාලයෙන් සහ ඉතාමත් කුඩා එකමතුවීීම එළ අර ඉස්සෙල්ල කරාාවගේම ආචාරවරු වෛද්‍යශිෂ්‍යන් ඒවාගේම දැන්ග්‍රවිදවාගේ. අපි කියනේ ඇලුමිනායි අයිකෙන් පිටවෙච්ච වෛද්‍යවරුන් ඔය ඔක්කෝමලම එකතු වෙලා අර ලෝකය දැනුවත්වීම. කියන එක අපි අපි කරා අපි හැම මාසිකටම අ තියෙනවා සෞඛ්‍ය ේස්ත්‍රයක එක දිනවල් තියෙනවා ඒ දිනවල් තෝරගෙන කරා ඉති මේ අවරුද අප තේමාව වුණේ සාධාරණය සමානාත්මතාවය සහ යුක්තියෙන් හැබි. මනුෂයන් සඳහා වූ ලෝකයකට එන සෞඛ්‍ය කියන තේමාවයට තය පල්වෙන් පටන්ගත්තේ ග අවුරුද්දේ මැයිමාස මුල් හරය ලොක සෞඛ්‍ය දනය ය. ම් ආරම්භ කරලා කටයුතු අපි ගොඩක් කරා මත්‍ර වෙනිිවාර්රණ වැඩසටන් කරා පවැඩ සිටුවීමේ වැඩ සපහන් කර ඊට පසේ තරුණයන් සඳහා වෙන දිඩේ ඒවගේම ඩයිබිඩ සඳහා වෙන තැලිසීමයා දිනේ ඒවගේ හ හැම දිනයක්ම අපි. සමහරයව යුබ වලින් සමහරවා ෆ්‍රස්බුක් කම්පිටශ සහරය අප පරිශ්‍රයේ සිද්ධ කරන ක්‍රියාකාරකම් විදිට කර ඇති මේක අන්තිම එකක් විදිහට අපි ළමයින්ගේ කලා හැකියාවන් සහ කාලොෆෝන්සි එක මහචර්තම ප්‍රම පිට ධිති. තු තුට මකද කරන ගවර මකද උබදාාන්න ඇ තුම මිය පටලෝය දස් දනාමේදී ඊට පස්සිට අත්ෙක්ම විදස් විශ්‍යදී කොරෝනන තුමා වෙනෙන් එතුමාට කෘති ගුණසාලකීමේ දයක්කපි අපිට කරන්න බැරිුණ පීටයක් විදිතිති ඒකදී තවක් අපපි කර. අපේ සාමනෙන් ඇම අවරුදු පහගටම සැරයක්ම ඇන්ුවල් සයින්ටි ෆික්ෂෂණ කකර ඒකකාලෆොන්සේ මහචාරිතුමාගේ නමින් අපි යෝරේෂණ එකක් පටන්ගතා ඒක මේ අනික් පැතිකඩ එතුමාගේකාලාත්මක පැත්තේ තියෙන හැකියාවන්. මන් මං විශ්වාස කරන කලාව වෛදවරයකුට අවථ වශ්‍යයකර. ඒ ඔක්කොම ඔපනැන්වීම සහ තිස්වන සංවත්සරයකෙන ඔක්කොම එකතුව තමයි අපි මේ. ආලෝ රචිතගී වෙදසිස්වාඩි දැබින් නම මට දුන්නත් ඇත්තටම කියනවා නම් මේ ඔබදන්නවා ඇති රූපවා හිනහෙම කටයුතු කරපු ඩොක්. සමිත තමයි මේ නම අපි නේවිදියට කරම බැඩම් කියලා යෝජනාකරේ තැත්තට මනංච. ද්‍ය සමි ප්‍රසනා රචා අප මිත්‍රය දැනු සසත්ධ්‍යාපනය සඳහා විදේශ ගත වෙලයිඉන්න ඔහු පිළිබඳව මතක් කළේ විශේෂයෙන්ම මේ ගැයුම් අතරෙදි. කලොෆොන්සක මහචාරතුමා රචනා කරපු ග ගුරුවරුන් සිසුන් එක් ප්‍රසංගයක් ලෙස ගායනා කළේ මතන්නේ ඒ අවස්ථාව අපිට ගීතයක් ලෙස නරබන්න පුළවා. සඳහා සියලු දායකත්වයන් මහිතන්නේ වෛද්‍යපිට සිසුන් ගුරුවරුන් එකකාස් වෙලා සිද්ධ කලින් දායනය සංගීතය ප්‍රසංධය සියලු කාරණ. රවිදු පිරිස් වෛදතු මත එක් අප සාකච්ාය නමයිත ොබ සංගීතය පිළිබඳව හැදැරීමක් කරපු විශාර්ධවරය විචාරවිවාද විභාගෙත් කර. එවැනි හැකියාවක් එක තම මේ ප්‍රංගයට ඔබේ දායකත් වෙලා බාද වෛද ශිෂ්‍යයකුට වෛද්‍යවරයෙකුට කලා සංගීතය සමඟ වැඩකරනයක එවැනි හැකියාවන් තියනයක රසවින්දනයකට යොමුවන එකක කොච්චර වටිවා කියලා ඔබ ෘතියත්තක්කොට හිටෙනවාද. ඇත්තටම මේ සෞන්දර්ය කියන්නේ මේ ලෝකෙට වගේම සෑම මිනිහෙක්ටම නැතුවන් බැරිදයක්. මටිහිතවා මේ ලසන මලත්තිබ බල් මලේ සුවද නැත්තං ඒ ලස්සන එතරං පෙනෙන්නේ නෑ කියලා. දැනෙන් එනෑ අපිට. ඒවගේ තමයි මනුස්සේට මේ සෞන්දර්ය නැත්ත. සෞන්දර කියන්නේ මං කියන්නට ගාන හැකියාව තියන්දුවන් චිත් ොචිත්‍රන්දින් දන මොහරරි හෙම කෙලවන් කියන්න. නමුත් විශේෂම දේතමයි රසවිින්දන. ඕනම නිර්මාණයක් රසබින්දනයක් කරන්න ඕනම් මනුත්සෙක්ට පුලුවන් පුළුවන් කමක් තියෙනවා. එහෙම හැකියාව තියෙනවා අනං. මිනිසු හරියට අර ලස්සන මලට ශලස්සන සූන්ද පිරණු අර මල් වගේ. ඉතින් ඒක වෛද්‍ය ශේත්‍රයට වගේම අනිත් හැස්සෑම ශේෂත්‍රයකටම අපේ සිසුන්ට විෂවිද්‍යාලි සිසුන්ට පොදුකරුණා. මං කියයනට සෞන්ධෑරකයන් ඇත්තරම මේ විශාල විශේෂේෂත්‍රය මේක සංගීතය තියෙනවා ගද්්‍ය පද්්‍ය චිත්‍ර ඊට පස් සෙවිධ කලා. නිර්මාණ තියවා සාහිත්‍යය හැමදේකම එකතුවත් මේ සෞදරයකය අනි මේක රසමිදිනයක අපි හැමෝටම කරන්න පුළුවන්දය ඉතින් මේ රසමින්දනයක් තියෙන පුද්ගලය තුළ මන් දකිනවා යා සමාජයේ අනිත්මිනිස් සුත් එක කටයුතු කිරීම දී හොඳ එක මුතු භාවකින් යුතු කටයුතු කරන හැකියාවක් තියෙනවා ඉතින් මේ වගේ ප්‍රසංගයක් කිරීමේ දී වනත් සෞුන්දර්යයට අපි මූලික තැන දෙෙනනා තමයි. ඒ වනාට අපිට පේනවා ෆැකල්ටීවෙල පීටයේ සියලුම කණ්ඩයම් එකට එකතු වෙලා එකමුත්වෙන් කටයුතු කරනවා ඉතින් ඉති හැමදේකටම අ මුලවෙලා ඇතිනර සෞන්දර රශස්වාදය කියනද. ඉති මංහිතනා මේක මේ මේ කටයුතු පමණක් නෙමේ දැන් මේ ළමයි කවදහරි තමු ගධ්‍යාප පැිම කරලා යන්නන්නේ සසාමාජයට ඉන් ඒ ගොල්ල ගිහිල්ලා ඒ රෝහල්ල වැඩ කටයුතු කරන්න ඕන. ඉතින් ඒ වැඩ කටයුතු කරනොට මේ ගොල්ලට මේ හොඳ අත්දැකීමක් වෙනවා අ කොහොමද අනිත් අගේ අදහසලට ගරු කරලා ඒවක්කොම එකට එකතු කරලා අධ්‍යනසාහ අනධ්‍යනංශවල අපේ සාමාජිකයොත් එ සූහදදව කටයුතු කරලා මුතු භාවයෙන් කටයුතු කරන්නේ කොහොමද වැඩක් කොහ එක මුතු භාවෙන් කරන්න ඉති මේ වෛද ශේත්‍රයට වගේ මනස් සෑම ශේත්‍රයකටම මේ එක මුතු භාවයෙන් වැඩ කරන එක ඉතාම වැදගත් දෙයක් තමුගේ පොදු අරමුණක් කරා ගමන් කිරීමේ තිමං හිතනවා මේ සෞන්දර්යෙන් අපිට ඒමාවතත් බිත කරලා දෙනවා කිය එවින් අමංගතන ඔබ වෛදපිටේ කලාසංගම සභාපතිවරයා නවිදියට කටයුතු කරන්නේ. ප්‍රසංගේයට සූදානම් වුණේ කොහොමද ප්‍රසංගය පිළිබඳව මහිතන්න මේ සම්පත් හොයාගෙන ඔබ වෛදිස සුන්දදියට වැනි කාර්යක් සාර්ථකව නිම කරනු ඒ ගැන කතා කරති දැ මේ වැඩස්ටහන ගැන ගත්තොත් අපි ඉස්සල්ලම් මේක පිළිබඳ අපිට සංකල්පය අපිට අපේ මහාචාලතුය ලබා දෙන්නේ ගියවුරුද්දෙ ජූලි මාසයෝක එතකොට අපි ඒත් එක්කම අපේ සංස්කෘතික මධ්‍යස්ථානය ඇත්තියන අපේ පිටේ ඒක අප කසුන් කුමාර කොඩිට අක්කුස කැටුව අපි ඉස්සල්ලම අපි පොඩි අධ්‍යයනයක් කරා කාලුස විසින් රචිත ගීත මොනමද කියතකොට අපි ගුවන්ග නිසංස්ථාවට ගිහිල්ල අපි ඒ වගේ ගීත තෝරගෙන ඊට පස්සේ අපි ඒ ගීතවල මුල් ගායකයන් සමගත් අපි කතාබහක් කරල පිට ීතවරට කරන්න පුරන් වෙනස්කම් ඊට පස්සේ ගීතර කොහට උපරම සාධාරණත්තයක් කරන්න කියනක පිළිබඳව අපි ගොඩක් සාකච්ා කරා එත් එක්කම අපි පේ වෛ්‍ය පීටය ඉන්න සිසුම් ඒ වගේම අපේ වෛද්‍ය පීටෙන් උපාදිය ලබාගෙන ගැනට කටයුතු කරන වෛද්‍යවරුන් සමග අපි බොහෝ සාකච්ඡාවට ගණනක් තිබ ඊට පස්ස අපි වාදරුන් දෙයක් අප ස්සල්ලම හදාගත්තා අපේ වෛද්‍ය අ ඳදු පිරිස් අය තමයියි වාදිරුන්ද මූලිකත්තය ගන කටයුතු කරේ ඒත්ත අප දිශල්ල විශ් කල හිටියා ඒ වගේ අපි හෙම කණ්ඩායමක් එක් අපි දාහත්‍ර දෙනෙගේ වාදරුන්දහදාගත්ත ඒ වාදියුන්දය තරිම විශේෂයි මොකද ඒ වාදවුන්දේ ඉන්න සියලු ම දෙනා අපි වෛද්‍ය පීටේ වෛද්‍යශිෂු සිසුන් ඒ වගේම වෛද්‍ය වරු හිටිය ඒ වගේ සීමාවාසික ුවම් කටයුතුල යෙදන වද්‍යවරු කීපදනෙකු අප එක සබඳු ඒත් එක්කම අපි වාදය උන්දේ වැඩ කටයුතු අපි කරගෙනනත් එක්කම අපි අපේ ගායන කණ්ඩායමත් පුහුණුවීම් කටයුතු පටන් ගත්තා අපේ ගායන කටයුතු පුහුණුවීම් කර අපේ විශාන් ලහිරු සහෝදරය එතකොට අපේ අපආදරටකය අපේ කොය මස්ට කියලා ඉතින් අපි එකොය මස්ටයි අපි හොඳට අපේ ගායන ක්ඩාමයි වාදරුන්දරයි අපි දැන්ුවේ තිබ්බ කොරනා හිමිවිධ ඒ තත්ත් එ තිබ බාධකම කොහොමරි හොඳට මුල් කාලින්නම් අපි පුහුණ විීම් කරා. අන්තිමට අපිට සතිහායක කාලයක ඇතුළ තමයි පිට ඇතුල ඉඳම් අපිට හොඳට පුහුණුවීම් කරන්න හම්බුණේ අපේ සතිහායක කාලය ඇතුළට ඇතම ලොකු ලු ප්‍රගතියක් ලබාගන්න පුලොන් වුණනා කිය ලපි හිතරවා අවසාන වශය බ ත්හය වනේ පලමු පිටාධිපතිතුමා කලොෆොන්සේක මහචාරයතුමා මංගතැනමුළු ටක් ආදරය කරපු මහචාර්යවරයෙක් විවිධ අවස්ථාවල එතුමා එතුමගේ විෂේපතයට හා ගිහිල්ල දැනුම සාධැකීමම පාවිච්චි කරලා පෙනීහිටිය වයිදෙසි සුන්විදිට ඔවුන්ගේ මැදිහත්වීමෙන් ය පහරේ දක්වන්න ඔවුන්ට ඕමනාවනේ. ඉදිරියේදිත් එවැනි නිර්මාණත්මකදේ සඳහාවව යොම ඉන්න බලාපොත්තුවක්. අනිවාර වද පිට විඩිට මොකද අපේ රාගම් වෛද්‍ය පිටය ගත්තම හරිම සුවිශේෂී තැනත් මොකද විෂය කටයුතු පමණක්න විෂය පරිබාහිර සංගීත කටයුතු ගායනය වාදන චිත්‍ර ඊට අමතරව ක්‍රීඩාවගේ විවිධ විශය පරිබාහිර ක්‍රියාකාරකම් වලට ගොඩක් අපිට අපි පිටෙන් ගොඩක් පහසුකන ලබාදීලා තියෙනවා දැ අපිට ගත්තුත් අපිට තියෙනවා සංස්කෘතික මධ්‍යස්ථාන ඒ මධ්‍යස්ථාන අපිට සංගීත ාන්ඩ තියෙන අපි වුනත් සමහරවෙලාවට ඔය අපේ තියෙන දේශන අතරවාරය පොඩි වෙලා කමුණා අපි ගිහිල්ලටින් සිින්දුුවක් එහෙම කියලා අපිහෙම ටිකක් අපේ වෛ්‍ය පීටේ තිය නොහෙම ඉඩ කඩක් අපිට හදල ද ඒ ඉදකඩත් එක් අපිට හරිම පහසුයි මේ විෂය පරිබාහිර සංගීත කලා කටයුතු කරගෙන යන් ඉතින් බොහෝ විට අපි අනිවාරෙන් අනාගරය තවත්ඒ වගේ ප්‍රසංගයම පැවැත්වී අනිවාර අනුරු දිදිරිසිංහ භහචාරතුමිය මතැන මේ ප්‍රසංගයට වෛද සිසුන් වෛද්‍යවරුන් සංගීතය සැපයවා ගීත සඳහා නව නිර්මාණක්මක අංගකතු කරා අපි දැක්කා මේ සියල්ල සඳහා මේ මුල් නිර්මාණකරුවන්ගේ ආශිර්වාදය සහ සහයෝගේ ලබා ගන්න පුළංගුුණා වෛද්‍ය පිට විදි හටනේ මං හිතන්නේ මම එන. පවුල් පරිසරයකට ගොඩක් බලකෑවා ඉතිං මේකෙද මමානිවායම සඳහන් කරන්නඩෝනේ මගේ බාප සුනිල්ල දිරිසිංහ ආචාර්ය රෝහන වීරසිංහැන් ගේ ගරුහරුකන් අපමන් කියන රෝහණ අංකල් කියලා මුල් අපේ මේ මුලිම අපි මේ අදහස ඒ පවුලට කාලෆොන්සේ එක පවුලට ඇයට දැනුන්දීලා එගොලංගෙන් කැමැත්තක් කරගෙන ඊට පස්සේ ඒ මුල්මුල් කෘතියට මුල් නිර්මාණයට දායකවෙච්ච සංගීතය සැපපු ආචාර රෝහඩ වීරසිංහැන්ව සහ මුල් ගායකැන් හැමකිෙනෙක්වටම අපි කතා කරලා. එබේ ආකෘතිය සැලසුම් කරේ ම කාලෝ රචිතගේ වෙද සිසු හන්ඩි. එතකොට අපි දැන් මේ මේ එක නවනිර්මාණයක් ඒ ආකෘතිය තියාගෙන ළමයින්ගේ මහණඩිින් කරනකොට අර මුල් අයගෙන්නුත් කාලෝ සල්ර්තෙක්ක ඒ ගොලන්ගේ බැඳීමමත්තවය නො. ඒ ගොලන්ටත් ඒගොලන්ටත් අවස්ථාවක් වුණේ නෑ. කාලොසට ගරු කරන්ඩ සහ කෘතවේදිතය දක්කිට බොකද ඉතාෝ කොරෝණ වසංගතය නිසා කිසිබධ්‍යත්්‍යමනිතේ එතකොට අපි එතුමාල්ලාවත් මේ උත්සවයට සාභාගිකරගෙන ඒ ගොල්ලන්ටත් අපි ඉන්වයිට් කරලා නිර්මාණය කරපු එක කාලස ඒ ගොලන්ගේ ඒගොලන්ගේ බැන්දියාව කොහොමද ඒ නිර්මාණය ආවකොමද පොඩි කතාබහ කරලා ඒ පොඩි පදපේලයක් කියේලතන් මේකදී මං ඉතාමත් කෘථගුණුව සීපාත් කරනවා විශාරදය ද්ුවජ්ජය කොඩි විශාරද සුනිල්ලෙදරිසිංහ ඒ අපේ උත්සවය ඉතාමත් වර්ණවත් කරා ඒ වගේම ආචාර රෝහණ වීරසියය අං උදේ ඇවිල් අප ඔක්කොම ෆයිනල් බිහසල් එකට උදදෙ හිඳම් පෑගාන කඳලා ෆයින්ටවුනින් කර දෙක කරේ ඇතටම ආආචර රෝහණ වීඩස ඇතු මංවත් කෘතවේදීව මං මේ වෙලා වෙදී සිහිපත් කරන විශාර්ධ සුනිල් ඉදි්‍රරිසිංහයන්ගේ සහෝදරයාගේ දුව මහ චාර ඒතින් ඒ සඳහා ඒ සහයෝගයත් ලැබන රවිදු පිරිස් වෛදතුමාගේ ආසනය දැන් ඉන්නේ විශාන් ලහිරු පල්ලිරාලලාගේ ඔහු සිව්වන වසරේ සෙසුවක් වෛද පීටේ. මයිතන්නේ මේ නර්තන සහ ගායන හැකයාවන් හඳරගන ඒ සඳහා නිර්මාණ කටයුතු වන දායකත්වේ දුන්න මූලිත්වය ගත්තේ ඔබ නේද. මේ පිරිස සහෝබේකාරය පිළිබඳවටේ කතා කරත් වික් ඔයි ඇත්ත . ගායනය සහ නර්තනය කියන දෙට හැකියාව තිබෙන සිසුන් මූලිකවම අඳුරාගෙන මේ කාලෝ රචිතගේ සන්ධාව විචිත්‍රවත් කරන්න ඔවන්ගෙන් ලබා ගන්න පුළුවන් උපරිමය ගන්නට මට හැකියාව ලැබුණ කියලා මම හිතනවා මොකද වෛද පීටයේ තිබෙන සියලූම කණ්ඩායම්. අවසාන වස්සරේදම් විසිට වන වෛද්‍ය විද්‍යා කණ්ඩාමේ දන් ස් දෙදවන. ෛද විද්‍යා කණ්ඩාම වගේ කතනහාශවන සිසුන්වත් සහභාගී කරවගෙන සති ගණනාවක් පුරාවට පුහුණුවීම් කරලා ගාහ නර්තනය කියන අංශ දෙකම ඉතාමත් හොඳින් මේ සිසුන් අතරේ පවත්වාගැනමින් කටයුතු කරන්නට මට හැකියාව ලැබුණ. ඉතින් එතනද විශෂන් වනුජයේ මේ වෛද්‍ය සිසුන් අතර තිබ්බ එක මුතුකම කැපවීම අනිවාරෙන් මතක් කරන්නඕනේ. මොකද වෛද ශිෂ්‍යයකිවම අපි දන්නවා සාහිනික පුහුණුව විභාග කටයුතු සහ අදදන කටයුතුත් එක බොෝ වෙලාවට ඉතාම කාරය බහුල ජීවන රටාවන් යන්නේ. නමුත් අපිට සහ මේ අපේ කණ්ඩායමට හැකියාව ලැබුණ. හොඳ ආදර්ශයක් ලබා දෙන්නත් කොතරම් මේ අධදන කටුතෙක්ක අපි කාරය බහුල වුනත් සහුන්දර් කටයුතු වත් යොමුවෙන්නට අපිට පුළුවන්කම තියෙනවා ඒ සමඟ අපිට අපේ ජීවන රටාව ඉතාම හොඳින් පවත්වාගන්න හැකාව තිබෙනවා කියලා අපිට අපේ වෛ්‍ය පීටේ පමණක් නොවේ සමස්ත සියලු වෛද ශිෂ්‍යයන්ට. මුලුර අටම ආදර්ශයක් ලබා දෙ හැකියාවක් ලැබුණ මොකද මේ විශේෂන් මතා කරන්න අවශ්‍යයි කන්තාරු කණ්ඩයි හිටපු සියලුම කන්තාාරු ශිල්පින් වගේ නර්තන යන් සන්දහාසාහභාග්‍යන නර්තන ඒශිල්පන් සිසුන් හැම කෙනෙක්ම වගේ. අපිට ඔවුන්ගේ කැපී පෙනෙන දෙයක් පේනවා. අබ්දන කටයුතු වගේ සෞදරටයුතු මණක් නොේ ක්‍රීඩා කටයුතුවලටත් ම හැම කෙනෙක්ම වගේ වෛද්‍ය පිට ඇතුලේ සහභාගෙනය එතන හිටිය. ඉතිං එතනදී අ මම කිවවාගෑයි අපිට ආදර්ශයක් දෙන්න පුළංග වුණ සාමාන්‍යය සමාජයේ ඔවුන් හිතනවා වෛද්‍ය සිසුන් සහ වෛද්‍ය පෘතිය කියන ඉතාමත් කාර්ය බහුල රෝගීන් සමඟ රෝහල පමණක් ජීවිතයක් කියෙන නමුත් එ නෙමෙයි එතනින් එහාට ගිහිල්ලා. කලාවත් සමඟ එකතුවෙලාෞ සෞන්දරයක් එක්ක එකතු වෙලා අපේ ජීවන රටාව ලස්සනට ගෙනියන්න අපිට හැකියාව තියනවා කියලා අපිට පෙන්වා දෙන්න හැකියාව ලැබුණ එහෙම මූලිකත්වයක් ගත්ත කෙනෙක් කලෝෆොන්ස එක මාචාරතුමා එතුමා බොහෝම කීර්තිමත් වෛද්‍යවරයක් මාචාර්වරයෙක් වගේම කලාව පැත්තෙක්න රසවිදධනය වගේම සමහරවස්ථාවල්. මැදිහත්වීම් ගීතරචනය දර්ශනිිකයෙක් විදිහට, විධශේත්‍රෝසේ, වෛද්‍යවරයෙක් විදිහට ඇවිල්ල විධ ශේත්‍රෝස්සේ. විහිරුණු පැතිරුණු දැනුමක් අත්දැකම් සම්භාරයක් සහ අලුත් මතයි ඉදිරිපත් කරන්න හැකියාවක් සහිත කෙනෙක් විදිහට සමාජයේම ගෞරවාදරයට පාතවන යෝගම ජතිකරූපවාහිනි අරම්භේ සිටම අපත් සමඟ සමීපව කටයුතු කරපු දේෂ් මහාචාර්වරයෙක් විදිහට අපිට එතු මව හඳුන්න්නවන්න පුළුවන්. ඇතරම මේ වටිනාකම වෛ්‍ය පේටේ විදිහයට කොයියාකාරෙන් ඔබ තුමියන් ලට දැනෙන්නේ කියන දේ සමාජයේම දන්නවා නමුත්. දැන් මංහිතන්නේ මේ මෙතනඉන්න දෙපොලම සහ වෛද රවිදු පීරිස් කවදාවත් මංහිතන්නේ ප්‍රෆිස කාලු ෆෝන්සේකගින් ගෙන ගත්ත ගෝලයව නෙමේ. එතුමාව ජීවත් එන්න කොට මංහිතන්නේ මේ දෙන්න දැකල නැතව ඇති රවිදුනන් දැකළ ඇති පිටටාවගේක. මම එතුමාගින් ඉගෙනගත්ත ශිෂ්්‍යාවක් උතුර කො යිද . අසා ඔප බෞද්ධ විද්‍යාල අවසානවාසරේ මේ අලුතෙ කැලනිය පටන් ගත්තට පසේ අපේ කම්පිට අතෝරති වෙලා හිතය. එතුමාගේ දේශය ඉතාමත් මං ආදරය කරපු ගුරුවර දේශකයෙක් වගේම මම ගොඩා දැකේ හොඳම හොඳ මනුස්සෙක් අපි අරකයන්න කවදාවත් එතුමා මේ දස්තර මුදලා ලි කෙනෙක් වෙච්ච නැති චරිතයක් මනුෂ්‍යත්තයෙන් හිබි කෙනෙක් මම දැක්ක දෙයක් තමයි එතුමාගේ කලාව තමයි එතුමාව ඒ වගේ මනුෂ්‍යත්වයකට සහ සංවේධී මනුෂ්‍යයකුට ගෙනිච්චකයන එක. මොකද මම තුන්වෙන් වසර ශිෂ්‍යයක් වෙනකට තමයි මේ මුල්ම සින්දු ටික කැසට පටි අකාව. ඔයක අහපු මුල්ම ඇතුළට අපි ගෙන්නලා ඕක අහන්ඩම කුතුරුදුරු තුළිවදුරේ සිින්දුව මම ඇහැවසගේ කැසටතකින් ඔසගේ ඔෆිස් එකේදී. ඉතින් ඇතිකට මම මේ මගේ බාපගෙන් කියලා තිකිව මේක් මුලින්ම්ම මං ගායන කරේ මංගික් ගයන කරන්න ලස් කවුරුත් අහවත්නය නමුත් සුනිල් ලිතාමත් රස්සන්ට ගායනනා කර. මට ඒවවෙලා ම හිතවනා මං හතරන. ඒක හිත්වෙන සාෝන් එකක් කියලා. ඒ ඒ සංවේධීතත්වය ඇ සහම් ඒට යයාගේ මනුෂ්‍යත්ය තම එකට කලාව මං හිතන වෛද්‍යවරයකට කලාව අත්‍ය වශ්‍යය සංවේදී මනුස්සයක්කව කියන එක. එවැනි සංවේදී වෛද්‍ය පරපුරක් වගේම සංවවිද සමාජයක් වෙනුවෙන් වෛද්‍යවරයක්විදිහයට මහචරවරයෙක් විදිහට කාලෝ ෆොන්සේකා මහාචාරතුමා දක්වපු දායකත්වය පිළිබඳව තමයි රාගම වෛද්‍ය පීටයක් මේ සැමරුමේ දිසිද්ධ කළේ කාලෝ රචිතගේ වෙද සිසු හඬින් මේ ඉදිරි පත්කිරීමම් මාලාව හරහා මේ පිටේ තිස්වන සංවත්සරය වෙනුවෙන් සැසුල් වැඩ සහන් මාලාත්ත ේ අතර මතක් කළ මාචරතුමයට ඔබ තිරට ිහිමන් සුතු්‍යන්තනවය පළිඳසී පත් කරන්න පැමිණීම පිළිබඳව අයිබෝන්